බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගල්ල මාතර නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගල්ල මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලත් සුලකේපයක විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් දක්වා වැඩිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට යලිත් ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කාසල් රිස් සහ මාවුසා කැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා අසන්න වී ඇති බැවින් ජලාශ කිහිපයක වාන්තරටු ඊයේ පසුරුවේ සිට විවෘත කර තිබෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශයේද ඊයේ පසුරුවේ සිට වාන් දැමීම ආරම්භ කර ඇති අතර කැනියොන් ජලාශයේ එක් වාන්තරටුවක් සහ ලක්ෂපාන ජලාශයේ එක් වාන්තරටුවක්ද විවෘත කර ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ. එමෙන්ම කළුගඟේ ඉහළ ප්‍රදේශවලට ඊයේ දිනේදී ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කළුගඟේ ජල මට්ටම නැවතත් ඉහළ යාම හේතුවෙන් නැවතත් රත්නපුර සහ ඇලපාත යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙතර ගෙවනු දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.